කොවිඩ් ප්‍රසංගතය මේ පැත්තෙන් එන්නේ එන්නම නරක තත්වයකට පත් වෙනකොට ඇතරම ඒකට විසඳුම් වශයෙන් ආණ්ඩුව ගෙන්නේ මොකද්ද නොයෙකුත් පැණි වර්ග දැන් එක්කෙනෙක් ගෙනහැල්ලා පාර්ලිමේන්තුවේ හැම මන්ත්‍රීවරුන්ටම බෙදුවා මොන ධරණීද කියලා එකක් ඒත් කොවිඩ් ප්‍රසංගතයට ඉතා හොඳ එකක් කියලා ඒත් පුද්ගලික නිෂ්පාදකයෙක්ගේ මේ බෙහෙත් පටවරුවක් බෙහෙත් වගේක් එයින් පැකට් එකක් අපේ පාර්ලිමේන්තුවට දුන්නා කවුද මේ දෙන්නේ දේශීය වෛද්‍ය ඇමතිවරයා එතකොට ඒ දේශීය වෛද්‍ය ඇමතිවරයාම ඒ දේශීය වෛද්‍යවරයාම ඒක නිෂ්පාදනය කරපු ප්‍රසිද්ධ සමාගමකේ වෛද්‍යවරයාම පස්සේ කිව්වා මේක එහෙම අපි කොවිඩ් එකට කියලා නැහැ මේක සාමාන්‍ය උනේම් බිරිසාවට දෙන එකක් එතකොට අපි එහෙම කියලා නැහැ කියලා අන්තිමට යාගේ පැකට් එකේම යා ගැහුවා මේක කොවිඩ් වසංගතයකට නෙවෙයි කියලා ඒ මොකද මේ දේශීය වෛද්‍ය ඇමතිවරයා කරෝ මේ ප්‍රචාරය නිසා මේ වගේ ඉතාමත්ම බාල මට්ටමේ වැඩ කටයුතු කරන තත්වයකට අද අමාත්‍යවරු පත් වෙලා තිබෙනවා. ඒකට අමතරව අපේ අනිත් ඖෂධ පිළිබඳ අමාත්‍යවරයා එයා මහාචාර්යවරයෙක් කියමින් එයාගේ නම සුදර්ශනී පැණි. දැන් මන් දන්නේ සුදර්ශනී පැණියට මොකද වුනේ කියලා ඒක ගැන අහන්න නැහැ. මේගොල්ලෝ මහාචාර්යවරු උනේ කොහොමද කියලා තර්පිට හරි පුදුමයක් තියෙනවා. මොකද මේ පිළිබඳව නොයෙකුත් අය කියන කතා විශ්වාස කිරීමේ තත්වයකට රටපත් වෙනවා මේ කරන වැඩවලින්. එතකොට එකක් තමයි සුදර්ශනී පැණිය. ඒක ගෙනහැල්ලා කිව්වා. දැන් මේවට මහාචාර්යවරයෙක් නෙවෙයි සාමාන්‍ය වෛද්‍යවරයෙක් විදිහට බටහිර වෛද්‍යවරයෙක් වුණත් දන්නවා මේ යම්කිසි ඖෂධයක් හෝ ඖෂධීය වටිනාකමක් තිබෙන ඕනම එකක් යම්කිසි දෙයක් හඳුන්වලා දෙන්නේ විශාල පර්යේෂණාත්මක වැඩපිළිවෙලකට පස්සේ. ඒ වෙයි තියෙන කෙමිකල් ට්‍රයල් එක ඒ කියන්නේ රසායනික පර්යේෂණ ඒ පිළිබඳව තියෙන ක්ලිනිකල් ට්‍රයල්ස් ඒ කියන්නේ සායනික පර්යේෂණ ඉවර කළා ඒවා සත්තුන්ගේ කළා ඊට පස්සේ මිනිසුන්ට කරලා ඊටත් පස්සේ තමයි වෙළඳ පොළකට නිකුත් වෙන්නේ නමුත් මේ ඇමතිවරු ඒ එක එක සමාගම් වල තිබෙන මේ පැණි ගෙනහැල්ලා මිනිසුන්ට කියනවා බොන්න කියලා මේක ඇත්තරම අපේ වෛද්‍ය මේ ශාස්ත්‍රයේ ඉන්නවා මෙඩිකල් රිප්ස් ලගේ එක එක ඖෂධ සමාගම් වල තියෙන බෙහෙත් ගෙනහැල්ලා ඒ බෙහෙත් විකුණන මේ මෙඩිකල් රිප්ස් ලා අපිත් මේ ඒ දවස්වල ලෙඩ රෝගීන් බලනකොට ඒ අපේ සායනත වලට මෙවැනි මෙඩිකල් රිප්ස් ලා ඇවිල්ලා ඒ සමාගම් වල මේවා ඒවා මේ ප්‍රචාරය කරා අපිට ගන්න කියලා ඒවා රෝගීන්ට නියම කරන්නට කියලා මෙන්න මේ වගේ වැඩපිළිවෙලක් තමයි අද ඇමතිවරු කියන කට්ටිය කරන්නේ දැන් ඒ සුදර්ශිනී පැණිය ඉවර කරාට පස්සේ දැන් කෑගල්ලෙන් අර ධම්මික බණ්ඩාර කියලා මිනිස්කෙක් ගෙනාවා. දැන් පස්සේ බලනකොට මේ මිනිස්සයා වෛද්‍යවරයෙක්වත් නෙවෙයි. දේශීය වෛද්‍යවරයෙක් වශයෙන් ලියාපංච කෙනෙක්වත් නෙවෙයි. දැන් ඒකම කෑගල්ලෙන් මේක ආවහම කිව්වා රිටිගලින් තව පැණියක් ආවා. එතකොට රාවණා පැණිය කියලා තව එකක් ආවා. මේ වගේ එක එක පැණි එන්න පටන් ගත්තා. දැන් මේකට මොකද්ද හේතුව? දැන් මේ පෞගිය ආණ්ඩු කාලේ මෙවැනි දේවල් විහිළු තියුණද රටේ මං අහනවා දැන් මේකේ දැන් මේ වෙනකොට ඇත්තටම කියනවා මේක මේ මේවා බොන්න එපා කියලා කවුද මේ බොන්න එපා කියන්නේ එකක් තමයි ජාතික පර්යේෂණ සභාව ජාතික පර්යේෂණ සභාව කියනවා පැහැදිලිවම මේවා බොන්න එපා කියලා ඒගොල්ලන්ගේ මේ ප්‍රකාශනයේ තියෙනවා එම පර්යේෂණ සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දුරම්පොළ ප්‍රකාශ කළේ එම සායනික පරීක්ෂණ අවසන් වනතුරු එකී ඖෂධ වර්ග භාවිතා කිරීමේ බැලිකී සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බව. දැනට හඳුනාගෙන ඇති මෙම නව ඖෂධ වර්ග කෑගල්ලේ ධම්මික බණ්ඩාර ආචාර්ය හර්ෂ සුභසිංහ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරී නිරංග අබේසිංහ යන මහත්මාත්මීන් විසින් හඳුන්වා දී ඇත. මේ වෙන විට ජාතික පර්යේෂණ සභාව විසින් එම ඖෂධ වර්ග සායනික පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහි අගෙමින් වාර්තාව කඩිනමින් රජයේ වෙත ලබා දීමට සැලසුම් කර ඇත. මේ විදිහට කියනවා මේක පාවිච්චි කරන්න එපා. ඒ වගේම ආයුර්වේද වෛද්‍ය සංගමය කියනවා පැහැදිලිවම මේක පාවිච්චි කරන්න එපා. ඒක කියනවා හතු පිපෙන්නා වගේ බිහිවන කොවිඩ් ඖෂධ වහා අත්‍යවශ්‍ය වූයුතුයි. රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පී හේවගමගේ කියනවා ආයුර්වේදයේ මේ පැණිය නියාමනය කරන්නේ විවිධ බලපෑම් මතයි මේ විවිධ බලපෑම් මතයි මොකද්ද මේ බලපෑම්
දැන් මේ ආයුර්වේද වෛද්‍යවරු කියනවා මේ බලපෑම් මත තමයි මේක මේ මේක ලියාපදිංච කරන්න හදන්නේ. මේ තියෙන බලපෑම දේශීය කොවිඩ් ඔසුවල විද්‍යානුකූල බව කඩිනමින් තහවුරු කරන්න. මේ කවුද කියන්නේ රටේ අග්‍රාමාත්‍යවරයා. එතුමා කියන්නේ විද්‍යානුකූල බව කඩිනමින් තහවුරු කරන්න. එතුමාම කියනවා මේක විද්‍යානුකූලයි ඒක තහවුරු කරලා දෙන්න. නැතුව විද්‍යානුකූලද කියලා හොයන්න නෙවෙයි කියන්නේ විද්‍යානුකූල බව කඩිනමින් තහවුරු කර දෙන්න. මේ කියන්නේ මොකේවත් නෙවෙයි දිනමින ආණ්ඩුවම පත්තරේ. එතකොට රටේ අග්‍රාමාත්‍යවරයා තමයි දැන් මේගොල්ලෝ කියනවා බලපෑම් ඇති වෙනවා. මේ බලපෑම් වලින් ප්‍රධානම දේ මේ රටේ රජයේ රටේ අග්‍රාමාත්‍යවරයාම බලපෑම් කළා දේ. Breaking Dr. Okay.